කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින් දැන් තියෙන චෝදනාව තමයි විශේෂයෙන්ම ලංකාවේ බැංකු වලට බැංකු සාම්ප්‍රදායික බැංකු තමයි විදිය තමයි කටයුතු කරන්නේ. ඔවුන්ගේ ගෙවීම් ලබා ගන්න ණය දීම කරත් ඒක මුදල් ලිපීම් කරත් ෆික්ස් ඩිපොසිට් දා මේවා තමයි කරන්න හදන්නේ. ව්‍යවසායකත්වයේ වර්ධනය කරන දේවල් කරන්නේ නැහැ. එතකොට ඊළඟට ප්‍රශ්නේ තමයි කොයි වෙලාවක හරි ණයක් ගන්න සාමාන්‍ය කෙනෙක් ගියොත් සුළු තමන් මේ අපි හිතමුකෝ තනි පුද්ගල ව්‍යාපාරයක් කරන කෙනෙක් එහෙම නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් ගන්න නැති කෙනෙක් ගියත් මුණ බල්ල කියන්නේ දෙන්න බෑ. එක්කෝ වගේ ක්‍රිබ් එක අරන් එන්න ඔයාට හැකියාවක් නැහැ කියන එක. එතකොට හැමදාම වැඩ කරන අයට රාජ්‍ය සේවින් ණයට තමයි මේ වැටු ලෝන් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මහ බැංකුව විදිහට ඔබතුමාලගේ ඩිරෙක්ෂන් එකක් දීලා තියෙනවද දෙන්න පුළුවන්ද දීලා නැත්නම් නෑ මෙයා QR එකෙන් බිස්නස් කරලා තියෙනවා. මෙයා මෙච්චර කාල මෙයාගේ බිස්නස් එක හැසිරලා තියෙනවා කියලා අපිට මෙයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එකෙන් පේනවා. එහෙනම් මෙයාට ආයෙදීමේ හැකියාවක් ඕගොල්ලන් මෙන්න මෙච්චරකින් හරි තියෙනවා කියලා. එහෙම ඩිරෙක්ෂන් එකක් තියෙනවද නැත්නම් දෙන්න පුළුවන්ද? ඇත්තටම චතුර දැන් සාමාන්‍යයෙන් ගනුදෙනු කරුව සහ බැංකුව අතර සම්බන්ධය ඇති වෙන්නේ ඇත්තටම දැන් අපි සිතමු කාලයක් තිස්සේ ගනුදෙනු කරනවා තියෙනවා නම් සහ ගනුදෙනුකරුවාට පෙන්වන්න පුළුවන් නම් මට මේ ණය ගෙවිය හැකි ආදායම් තත්ත්වයක් තියෙනවා කියලා ඒක බැංකුව තමයි ඇත්තටම තීරණය කරන්නේ. නමුත් යම් යම් කාලවලදී සෙන්ට්‍රල් බැංක් එක බැංකු වලට උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන්ම මේ කෘෂිකර්ම වගේ අංශ වලට වැඩියෙන් ණය ලබා දෙන්න කියලා. මේ වෙනකොට මම හිතන්නේ එහෙම විශේෂ ඩිරෙක්ටඩ් ලෙන්ඩින් එහෙම නැත්නම් විශේෂ අංශ වලට සඳහා විතරක් එහෙම විශේෂ ණය ක්‍රම තියෙනවා කියලා අපි දන්න තරමින්. නමුත් දැන් මේ වගේ ක්‍රම මට හිතෙන්නේ වසන්තල්ලිස මත ඔබතුමාට එකතු වෙන්න පුළුවන්. මම මේ අහන්නේ අවිධිමත් කොටසයක් විධිමත් කරලා ඒ කියන්නේ රැකියාවල නිරත වෙන ව්‍යාපාර කරන කට්ටිය මේක දුන්නොත් හොඳයි වගේද? එහෙම සාකච්ඡාවක් මහ බැංකුව තුල හරි තියෙනවද? මොකද බැංකු පද්ධති තුලින් මේ වගේ දේවල් වෙනවා. ඩාමත් මඩුවේ ඒගොල්ලෝ හැමතිස්සෙම රිස්ක් එක අවම කරගන්න තමයි වැඩ කරනවා පේන්නේ. මොකද ඒ කියන්නේ හිතන්නේ මම ප්‍රශ්නයක් විදිහට කරා. අතර මෙහෙම මේ ප්‍රශ්නේ දිහා මම මුලින්ම පැහැදිලි කරනකොට චතුර අර තැඹිලි වෙනද විකුණන මහත්මයාගේ ප්‍රශ්නේ අහුවනේ. එතකොට මම එතෙන්දිත් ඔබතුමාට පැහැදිලි කරා වඩාත්ම අපි ටාගට් කරන්න ඕනේ මේ වගේ කට්ටිය කියලා. මොකද චතුර මේ දැන් අපි මේ කට්ටියව තමයි විධිමත් මූල්‍ය පද්ධතිය අතුරත අපි අරගන්න ඕනේ. එතකොට ඇයි බැංකුවක් ලෝන් එකක් නොදෙන්නේ? බැංකුවක් ලෝන් එකක් නොදෙන්න හේතුවක් තමයි තමන්ගේ තමන්ට ගෙවීම් හැකියාව තියෙනවද කියන එක තහවුරු කරගන්න ඕනේ ඉස්සෙල්ලම. එතකොට චතුර ඒක තහවුරු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් තමන්ගේ බැංකු ගෙනුම ක්‍රියාත්මක කරවීම. ඒ කියන්නේ තමන්ගේ ගෙනුමට මුදල් ලබා ගන්න ඕනේ, තමන්ගේ ගෙනුමෙන් මුදල් ගෙවන්න ඕනේ. ඒ බැංකු ගෙනුම ක්‍රියාත්මක වෙනකොට චතුර බැංකුවට යම්කිසි අදහසක් තියෙනවා. මෙයාට මොන වගේ ආදායමක් ලැබෙනවද, මෙයාට මොන වගේ වියදමක්ද තියෙන්නේ, එයාට මෙහෙම ණය දෙමක් කරොත් මේක ගෙවා ගැනීමේ හැකියාවක් තියෙනවද? එතකොට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට චතුර ඇත්තටම බැංකු ගිණුමකට මුදල් ලැබීම සහ බැංකු ගිණුමකින් මුදල් ගෙවීම අතිතාමත්ම අත්‍යවශ්‍යයි. චතුර ඒක එහෙම වෙනවා නම් මම හිතන්නේ අමුතුවෙන් මහ බැංකුවට ඕක නියාමනයක් කරලා සර්කියුලර් එකක් දාලා මෙහෙම දෙන්න ඕන කියලා. තමන් අඳුනගත්තාම ගනුදෙනු කරුවව හඳුනගත්තාම බැංකුව කිසි ප්‍රශ්නයක් නැතුව මම බැංකුවකින් මේ ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.